ඔබගේ ඇඳුම් ඉවත් කරයි. ඔබව නාවයි. අලුත් ඇඳුම් ඔබට අන්දවයි. ඔබගේ නිවසෙන් එළියට රැගෙන යයි. සොහොන නැමැති අලුත් නිවසට ඔබව රැගෙන යයි. නමුත් ඔබ සමග භූමි දානය කරන්න එන බෝ අය ඔබව වලලන්න බලා සිටී. ඔබගේ බාණ්ඩ ඔබෙන් වෙන් කරනු ලබනවා. ස්ථීරව දැනගන්න. ඔබගේ වෙන්වීම නිසා ලෝකයා දුක් වෙන්නේ නැහැ. ආර්ථිකයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබගේ රැකියාවේ තනතුරට තවත් කෙනෙක්පත් වෙයි. ඔබගේ වස්තුව දරුවන්ට යයි. මෙතරම් සැප සම්පත් සමග ජීවත් වෙලා ඔබ ඉස්සතින් නිදාසිරින බව ඔබ දන්නැතුව සිටී. ඔබ මිය ගියාම ප්‍රථමයෙන් මැකී යන්නේ ඔබගේ නම. මිනිය කවදාද එන්නේ? ඔබගේ නෑයන්ව ඔබව අමතන්නේ මෙසේ. එබැවින් ඔබගේ පවුලේ ගෞරවය, උපාධිය, තනතුර, ජාති ભેද, ආගම් ભેද කියා ජීවත් වෙනකොටම ජීවත් නොවී ඔබ ඔබවම රවටා ගන්න එපා. ඔබව දන්න අය කියයි, පව් කියා. මිත්‍රයන් ටික දවසකට ඔබව සිහි කරයි. ඔබගේ පවුලේ අය ටික කාලයක් දුක් වෙයි. මනුෂ්‍යයන් සමග ඔබගේ සම්බන්ධතාවය අවසන් වෙනවා. ඔබගේ අයින් වෙලා යන්නේ ලස්සන වස්තුව, නිරෝගීභාවය, දරුවන් මාලිගාව, කුරුෂිය නැත්නම් භාර්යාව. ඔබගේ ජීවිතය වෙනුවෙන් කුමක්ද සූදානම් කර තිබෙන්නේ? එබැවින් මේ දේවල් වල කැමැත්ත ආශාව දක්වන්න. දුප්පතුන්ට උදව් කරන්න. නෑයන් සමග වේලාව ගත කරන්න. දෙමව්පියන්, දරුවන්, භාර්යාව, පුරුෂයා මොවුන් සමග ප්‍රීතියෙන් ඉන්න. මුදල් සොයා දුවන්න එපා. ප්‍රසිද්ධිය සොයා දුවන්න එපා. සැනසීම විතරක් සොයන්න. ඒකත් ඔබ තුල සොයන්න. කාටවත් නපුරක් කරන්න එපා. වංචාව, බොරුව, ද්‍රෝහිකම, හතුරෙක්ව ඇතිකිරීම, ඊර්ෂ්‍යාව, මිනිමැරීම, ත්‍රස්තවාදය, හිතුවක්කාරකම, ඉඩහැර දෙන්නේ නැති හදවත, මේ සියල්ල අමතක කර මනුෂ්‍යෙක් ලෙස ජීවත් වෙන්න. ඒ සඳහා ඉගෙන ගන්න. මනුෂ්‍යත්වයේ සලකන සිල් දෙනාට මෙම වීඩියෝව සමාප්තයි.